ඒහිපස්සිකෝ එන්න ධර්මය දකින්න නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ උතුම් ඉල්පුර පසළොස්වක පොහොය දවසේ උදෑසන ඔබේ සූදානම ධර්මයෙන් පෝෂණය වන්නට පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනකම්ම සමස්ත ලෝකවාසී මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ජීවිතේම කැප කළ ශාස්ත්‍රුන් වහන්සේ නම උන්වහන්සේගේ පූජනීය ජීවිතය සිල්වත් ජීවිතය අපි හැම දිනාටම මහා පරම ආදර්ශයක් පොය දවසේ මිදිරි උදෑසන අවදි වෙලා ආගමික කටයුතු වලට එදෙන්ට සූදානම් වෙන ඔබට මේ ධර්මානුකූල ජීවිතයක එහෙමත් නැත්නම් සිල්වත් ජීවිතයක ඇති වටිනාකම පිළිබඳව දේශනා කරන්නට අපි කල්පනා කළා. මෙමුතුනි බොහෝ විට අපේ පැරණි බෞද්ධයෝ වර්තමාන බෞද්ධයෝ පවා පුරුද්දක් වශයෙන් පොහොය දවසට පෙහෙවස් සමාදන් වුණා. ගිහියන් අතර කියමනක් තියෙනවා පොහොය අටසිය. පොහොය දවසේ අටසිය සමාදන් වීම මෙලොවටත් පරලොවටත් ශාන්තිදායක දෙයක් කියලා අපි බෞද්ධයෝ විශ්වාස කරනවා. මේ නිසා උදෑසන සුදු අතින් සැරසිලා උතුරුසලුවක් පරවාගෙන ඊටාම චාම් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් විහාරස්ථානයේ වෙත පියමනින්නට සූදානම් වන ඔබට විහාරස්ථානයකට යන්නට බැරි වුණත් නිවසේ ඉඳලා උතුම් ආගමික ජීවිතයක් ගත කිරීමට සැරසෙන ඔබට මේ සිල්වත් ජීවිතයක වටිනාකම පිළිබඳව දේශනා කිරීම අද අරමුණු වෙනවා. පිමතනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ සීලය පිළිබඳව බොහෝ ඉහළින් වර්ණනා කළ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තරු එළිය පරදවල රාත්‍රී කාලේ චන්ද්‍රාලෝකයේ බබලනවා කියන. සඳ එළිය පරදවල චන්ද්‍රාලෝකයේ බබලන්නේ යම්සේද සිල්වතා අනිත් මිනිස්යෝ අතර ඒ මනුෂ්‍ය ගුණ ධර්මව අභිබවා ගිහිල්ලා සිල්වත්කමින් බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබත් සිල්වතෙක් ගුණවතෙක් වීම අන් අයට වැඩිය සමාජය තුළ ඔබේ ගුණ සුවඳ පැතිරීමට හේතුවක් වෙනවා. පින්වත් ඔබට ජීවිත කාලයේ පුරාවටම පින්වත්නි මහත් ධන සම්පත් රැස් කරන්නට පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධන සම්පත් රැස් කරලා රන් රිදී මුතුමැණි ගොඩ ගහලා මහ විශාල පර්වතයක ප්‍රමාණයට ඔබ ධනෙ රැස් කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කොච්චර සල්ලි තිබ්බත් ඔබ සීලෙන් දුප්පත් නම් එය ඔබේ ජීවිතයට මහත් අලාභයක් කියලා. ඔබේ ජීවිතයට මහත් නපුරක් කියලා. හැබැයි ඔබට ඒ තරම් ධනස්කන්ධයක් නැති වුණා. ඔබට පුළුවන් නම් සීලෙන්, ගුණෙන්, තපසින් ඔබේ ජීවිතේ වර්ධනය කරන්නට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඔබට මහත් ලාභයක්මයි කියලා. එනිසා සිල්වත් ජීවිතයක ලාභය ඔබේ ජීවිතයට ලං කරගන්න ඔබ කටයුතු කරන්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් ඔබට පෙන්නනවා. යම්කිසි පුද්ගලයෙක් ඉතාමත්ම මහන්සියෙන් දවසට එකතු කරනවා පින්වත්නි කහවණු ලක්ෂයක්. කහවණු ලක්ෂයක් දවසට හම්බ කරන මිනිහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 100ක්. ඒ විදිහටම ධනෙ ක්‍රැස් කිරීමේ කටයුතු වල නිරත වෙනවායි කියලා. දිනකට ලක්ෂයක් කහවණු එකතු කරන මිනිහෙක් අවුරුදු 100ට කොපමණ ධනස්කන්ධයක් රැස් කරනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි එහෙම ධනස්කන්ධයක් රැස් කරන මිනිහට සීලය නැත්තම්, ශ්‍රද්ධාව නැත්තම්, ගුණවත්කම නැත්තම් ඒ මිනිස්යා ලෝකයේ අන්ත දිලින්දෙක් කියලා. අර අවුරුදු 100ක් දවසට කහවණු 100 ගානේ රැස් කරපු සල්ලි කන්දරාවට වැඩිය සිල්වත්කම වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එකතු කරපු සල්ලි කන්දරාව
සිල්වත්කමෙන් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා සිල්වත් ජීවිතයකට අපි හැම දිනම යොමු වෙන්න ඕන. නිති පංසිල් පොහොය අටසිල්. හැමදාම ගියෝ වශයෙන් ඔබ පංචශීලය ආරක්ෂා කරනවා. ඒ සිල්වත් ජීවිතයක පදනම. ගිහියෙක් නම් ඔබ පංසිල් සුරකිය යුතුයි. බලන්න මේ ලෝකයේ තුල සෑම ආගමකම සෑම ජාතියකම වැරදි කියලා කියපු දේවල් පහක් තමයි පංචශීලයේ අඩංගු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිමවමක් නෙමෙයි. මේ පංසිල් මුලින්ම තිබ්බේ නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රඥ වහන්සේ ළඟ. හොඳ දේ කාගෙන් හරි ඉගෙන ගන්නව නම් ඒ දේ වටිනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි. නිගණ්ඨනාත පුත්ත ළඟ හොඳ ඉගැන්වීමක් තියෙනවා. පංචශීලය අපිට ඉගැන්වීම ප්‍රගුණ කරන්නට කියලා මිනිස්සුන්ට මතක් කරමු. ඔබ සතුන් මැරීමෙන් නිදහස් වෙනවා, හොරකම් කිරීමෙන් නිදහස් වෙනවා, කාමෙහි වර්ධවා හැසිරීමෙන් නිදහස් වෙනවා, බොරු කීමෙන් නිදහස් වෙනවා, මත්පැන් මද්‍රව්‍ය පානය කිරීමෙන් නිදහස් වෙනවා. මේ පංචශීල රැකීම තුල පින්වත්නි ඔබේ ජීවිතය ඔබ ලස්සන කරගන්න. නොඑක් අවස්ථාවලදී ඔබ ආමිස දානමය පින්කම් සිද්ධ කරනවා. ආමිස දාන කියලා කියන්නේ බේතේ තාහාර පාන ඇඳුම් පැළඳුම් ආදී සියලුම භෞතික වස්තු පදනම් කරගත්ත පුණ්‍ය ක්‍රියාවක්. ඊළඟට ධර්ම දානමය පින් සිද්ධ කරනවා. බණ පින්කම්, බණ ශ්‍රවණය කරනවා, බණ කියවනවා, නොඑක් ආකාරයේ ධර්ම දානය මුල් කොටගෙන පින්කම් කරනවා. අභය දානමය පින්කමුත් කරනවා. හැබැයි ඔබ හොඳට තේරුම් ගත්තොත් මේ පංචශීලය තුලත් අභය දානමය පින්කමක් තියෙනවා. අභය කියලා කියන්නේ කෙනෙකුට ජීවත් වීමට තියෙන බය, මරණයට පත් වීමට තියෙන බය නැති කරලා ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් ඇති කිරීම. අපි සත්තු නිදහස් කරනවානේ. මරණයට කැප වෙච්ච ගවයෝ නිදහස් කරලා අපි අභය දානමය පින්කමක් සිද්ධ කරනවා. හැබැයි පංසිල් සමාදන් වීමෙන් පවා පින්වත්නි ඔබට අභය දානමය පින්කමක් සිද්ධ කරන්න පුළුවන් කොහොමද? ඔබ පංසිල් සමාදන් වෙද්දී කියනවා මම කිසිම සතෙක් මරන්නේ නැහැ. මම කිසිම සතෙක් මරන්නේ නැත්නම් අන් අයට මං කෙරෙහි තියෙන බය නැති වෙලා යනවා. ඔන්න අබේ දුන්නා සමානයි. ඔබ කියනවා මම කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ. ඔබ හොරකම් කරන්නේ නැහැ කියපු ගමන් අනිත් මිනිස්සුන්ට ඔබ ඒ අය සතු දේ පැහැරගනී කියලා බයක් ඇති වෙන්නේ නැහැ. එනිසා ඔබ අබේ දුන්නා වෙනවා. ඔබ කියනවා මම කාමෙහි වරදවා හැසිරෙන්නේ නැහැ. ඔබ ඒ දේ ප්‍රතිඥාවක් දෙනවාත් එක්කම අන් අයට ඔබ කෙරෙහි තියෙන බය නැති වෙලා යනවා. එනිසා මගේ ස්වාමියා මගේ බිරිඳ එක්ක අනියම් සම්බන්ධතා ඇති කරගන්නට මොහු පෙළඹෙන කෙනෙක් නෙමෙයි. අන්න අභය දුන්නා. මම බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ කියපු ගමන් පින්වත්නි ඒ වෙලාවට අනිත් අයට හිතෙනවා එනිසා මේ මිනිස්සයා අපිව රවට්ටන්නේ නැහැ. අපිව සමාජයේ බොරුවකට ඇදලා දාන්නේ නැහැ. එනිසා අබේ දුන්නා හා සමානයි. මම මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැහැ. ඒ වෙලාවට අනිත් අයට බය නැති වෙනවා. මේ මිනිස්යාගේ සමාජයට හානියකුත් නැහැ. ඔය විදිහේ පංචශීලයක් රැකීම තුළ ගිහි සමාජයේ මොනතරම් ලස්සන වෙනවද? අද ගොඩක් පින්වත්නි බන්ධනාගාරවල දුක් විඳින ඇත්තෝ දිහා බලපුවා. විවිධ දඬුවම් වලට ලක් වෙච්ච ඇත්තෝ දිහා බලපුවම ජීවිතේ අයාලේ යවා ගත්ත, නොමග යවා ගත්ත මිනිස්සු දිහා බලපුවම අපිට පේනවා මේ පංසිල් පද පහ තුලින් නොඑක් ආකාරයේ මිනිස්සුන්ගේ ජීවිතවලට අභාග්‍යයක් උරුම කර දීලා තියෙනවද කියලා පංසිල් පද පහ රැකගන්න බැරි වීම තුල. එනිසා පංසිල් සුරකින සුචරිතවත් සමාජයක් තුල සිල්වත් සමාජයක් තුළ ඔබට පුළුවන් ආලෝකයක් කරා පිනමනින්ට. පොහොය දවසේදී කතා කරනවා පංචශීලයෙන් වෙනස් වෙලා නිති පංසිල් පොහොය අටසිල්. අෂ්ටාංග උපෝසත සීලයක් සමාදන් වීම පිළිබඳ. විසාක මහ උපාසිකාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසාක යම්කිසි උපාසකේ සතුන් මරන්නේ නැත්තම් හොරකම් කරන්නේ නැත්තම් බ්‍රහ්මචර්යාවේ දෙනවා නම් බොරු කියන්නේ නැත්තම් මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නැත්තම් නැටුම් ගැයුම් වැවුම් ආදීන් වෙන් වෙලා ඉන්නවා නම් උස්සසුන් මහාසුන් පරිහරණය කිරීමෙන් වළකිනවා නම්
විකාලේ ආහාර ගැනීමෙන් වළකිනවා නම් මේ තමයි විසාකා අංග 8කින් යොත් උපෝසතේ කියලා කියන්නේ. මේ උපෝසතයේ සුරකීමෙන් මිනිස්සුන්ට මහ විශාල ආලෝකයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පින්වත්නි සිල් රැකීම තුල මෙලොවත් ලස්සන වෙනවනේ ඔබ දඬුවමට ලක් වෙන්නේ නැහැ. බන්ධනාගාරවල සිරමැදිරිවල දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. සමාජයේ කාගෙන්වත් අවමන් අපහාස නින්දා විඳින්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ. මෙලොව වශයෙන් යහපතක් ලැබෙනවනේ. පරලොවත් එහෙමයි. අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ සුගතිගාමී වීමේ වාග්ය ඔබට උදා වෙනවා සිල්වත් ජීවිතයක් ගත කිරීම තුළ. අපේ බණ පොතේ හරි ලස්සන තැන් තියෙනවා. ඔය විමාන වස්තුව කියන බණ පොතේ එක ලස්සන කතාවක් තියෙනවා පල්ලංක විමාන වස්තුව. මේ පල්ලංක විමාන වස්තුවේ ලස්සන දෙවඟනක් ගැන කතා කරනවා. මේ දෙවඟන ඉතාම වටිනා ආසනයක මැණික් කැට ඔබලා රත්තරන්ින් කරපු ලස්සන ආසනයක බොහොම සුන්දර රූපශ්‍රීයක් ඇතුව ඉඳගෙන ඉන්නවා. වටේට දිව්‍යාංගනාවෝ මේ ප්‍රධාන දෙවඟනට පවන් සැලීම්, චාමර සැලීම් ආදී සත්කාර කරනවා. ගී කියනවා, නටනවා බොහොම ලස්සන ආකාරයට මේ දිව්‍යාංගනාව සතුටු කරනවා. මුගලම් මහරහතන් වහන්සේ දවසක් දිව්‍යචාරිකාව යන ගමන් මේ ලස්සන දිව්‍යාංගනාව දැකලා එතුමියගේ දිව්‍ය මාලිගයට වැඩම කරවලා අර පල්ලංක විමානයේ වැඩ ඉන්න මහානුභාව සම්පන්න දිව්‍ය අප්සරාවට කියනවා, මහානුභාව සම්පන්න දිව්‍ය අප්සරාව නුඹ හරිම ලස්සනයි. නුඹේ මේ විමානේ හරි වටින එකක්. මැණික් ගල් ඔබලා, දියමන්ති ඔබලා, රත්තරන්ින් හදපු එකක්. හරි ලස්සනයි. මේ ගී සින්දු කියන අප්සරාව, නැටුම් ගැයුම් කරන අප්සරාව, ඔබට පවන් සලන සේසත් සලන අප්සරාව සියල්ලක්ම තාමත්ම මහේශාක්‍ය විදිහට ඉන්න අය. සංසාරේ මොන වගේ පිනක් කරලාද උඹට මේ වගේ සැපක් විඳින්න ලැබුණේ? ඒ වෙලාවේදී කියනවා, ස්වාමීනි මුගලම් මහරහතන් වහන්සේ, මම සංසාරේ හොඳට සිල් රැකපු කෙනෙක්. හැමදාම මම පන්සිල් රැක්කා. පොය දවසට මම අටසිල් රැක්කා. ඒ අටසිල් රැකීමේ පිනෙන් මට මේ වගේ භාග්‍යයක් උදා වුණා. සීලේ නිසාමයි මේ සැපත කියලා පල්ලංක විමාන දෙව්දුව ප්‍රකාශ කළා. එනිසා පින්වත්නි, සීලය තුලින් ඔබ වාරගෙන යනවා පරලොව ජීවිතයේ සුගතිය තෙක් දිව්‍ය තලතේ. ඒ විතරකුත් නෙමෙයි, නිවනට ඔබට ලංවීමට තියෙන හොඳම මාර්ගයක් තමයි සීලය. අපි සෝතාපට්ටි අංග ගැන කතා කරද්දි කියනවා, ශ්‍රද්ධාවේ අචල ස්වභාවයත්, සීලේ ආරකාන්ත භාවයත්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයත් මෙනෙහි කිරීම තුළ ඔබට සෝවාන් මාර්ගඵලයට පත්විය හැකි නියතෝ සම්බෝධි පරායනෝ. එවිට ඔබට නිවන් මාර්ගය දක්වා බොහොම සතුටින් සිල්වත් ගමනකේදී හැකි. මේ සීලේ ප්‍රභේද කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් ඔබ පොය දවසට පන්සලට ගිහිල්ලා සිල් ගන්නව නම් ඔබටම තීරණය කරන්න පුළුවන් මම මොන වගේ කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පින්වත්නි, සීලේ තියෙන ආකාර තුනක්, වර්ග තුනක්. උපෝසතේ සමාදම් වෙන්න ගියාම සමහරු ගෝපාලක උපෝසතේ සමාදම් වෙනවා. ගෝපාලක කිව්වේ හරක් බලන කෙනානේ. පාලියෙන් ගෝ කියලා කියන්නේ ගවයට. නත්ති ගෝ සමිතන් ධන. ගවයා හා සදෘශ සමාන වෙන වෙනත් ධනයක් නැත කියලායි කිව්වේ. ඉතින් මේ ගෝපාලක කියන්නේ හරක් බලන කෙනායි. බුදුහාමුදුරුවෝ සිල් ගන්න මිනිස්සුන්ගෙන් සමහරෙක්ට ගෝපාලක උපෝසතේ රකින්න අය කියලා කිව්වේ. හරක් බලන කෙනා මොනවද කරන්නේ? අනුන්ගේ හරක් පට්ටියක් අරගෙන ගිහිල්ලා ඒ හරක් කැලේට මුදා හරිනවා. තනකොළ ටික කවනවා, කොළාතු ටික කවනවා, දියපාරවල් ළඟට ගිහිල්ලා වතුර පොවනවා. බඩ පිරුණට පස්සේ හවසට හරක් ටික දක්කගෙන ආයෙනවා. අනුන්ගේ හරක් බලන මිනිහගේ වැඩේ ඕකයි. සමහර වෙලාවට පින්වත්නි, ගිහියොත් සිල් සමාදන් වෙලා ඔහොම වැඩ කරනවා. ඒගොල්ලෝ තමන්ටවත් අයිති නැති පංචස්කන්ධය අරගෙන යනවා. ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් කියන පංචේන්ද්‍රිය තමන් විසින් උසුලාගෙන ගිහිල්ලා කොහේ හරි තැනක මුල්ලක හේතු වෙලා ඉඳගෙන ඒගොල්ලෝ ඇසට ඕන විදියට දුවන්න යනවා. කනට ඕන විදියට දුවන්න යනවා. නාසයට, දිවට, ශරීරයට ඕන විදියට, මනසට එන අරමුණු ඔස්සේ දුවන්න ලෑස්ති වෙනවා. එහෙම
ගිහිල්ලා 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 ඒගොල්ලෝ ඒ තන පෝෂණය වෙලා 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 හවසට ගෙදර එනවා ආයි පුරුදු ජීවිතේටම වැටෙනවා බොපල්ලෙක් වගේ නෙමෙයි එයා කලේ තරකුන්ට ගිහිල්ලා අසවල් අසවල් තැනින් තන කවපු එක අසවල් අසවල් තැනින් වතුර පොවපු එක ඔබ පොයේ දවසට පන්සලට ගිහිල්ලා කරන්නෙත් ඒ ටිකනම් බුදුහාඳුරු කෝ ඒක හරියට හරක් බලන වැඩක් වගේ සමහර පොයට සිල් සමාදන් වෙලා ගෙදරට ඇවිල්ලා හවස කියනවා දරුවන්ට අද නම් දානේ හරිනේ අද නම් පන්සලේ ඉඳ ගන්න තිබ්බ තැන හරිනේ වෙනදට නම් හේතු වෙන්න තැනක් කම්බ වෙනවා අද නම් එහෙම හම්බුනේ නැංගපතට හරි අමාරුයි ඔය වගේ ඇසට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වෙන අරමුණු පස්සේ දුවලා 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 මේ ඇතුහෙම් බත් වෙලා නිවෙස් වලට එනවා ඒක ගෝපාලක උපෝසතේ බුදුරජාණන්ස ඊළඟට කියනවා තවත් සමහරු ඉන්නවා පන්සලට ගිහිල්ලා නිගණ්ඨ උපෝසතේ සමාදන් වෙනවා නිගණ්ඨ උපෝසතේ කියලා කිව්වේ කවුරු හරි දඬුවමක් දීලා වගේ වෘත සමාදන් වෙලා වගේ තමන්ගේ වමනාවට නෙමෙයි කරන්නම් වාලේ කරනවා අනුන් යන නිසා තමනුත් යනවා හැබැයි අවබෝධයක් නැහැ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ආයතනවල සිල් ගන්නවා තමන්ට ඕන නිසා නෙමෙයි සිල්වත් වෙන්න ඕන නිසා නෙවෙයි මෙලව පරලෝක පිළිබඳ විශ්වාසයකින් නෙමෙයි කර්මයේ කර්මඵලය පිළිබඳ අවබෝධයකින් නෙමෙයි පරිපාලනයේ විසින් නියම කරපු නිසා නොඹලා සිල් ගත යුතුයි ඒ නිසා මරන්න ගෙනියන මිනිස්සු වගේ මෙයත්ෝ සිල් සමාදන් වෙනවා ඒක නිගණ්ඨ උපෝසතේ නිගණ්ඨය දැඩි රීති නීති රීති වලින් හික්මෝපු જાතිය ඒගොල්ලන්ට මේවා කළ යුතුයි මේවා නොකළ යුතුයි කියලා දැඩි නීති රීති තිබ්බා ඒ නිසා එහෙම සිල් සමාදන් වෙනවා නම් එයින් ප්‍රයෝජනයක් ගන්නටත් බෑ ඊළඟට බුදුහාමුදුරු විසාකා මහ උපාසිකාවට කියන විසාකා තවත් උපෝසතයක් තියෙනවා ඒ තමයි අරිය උපෝසතේ කියලා කියන්නේ පින්වත්නි මේ දේ පිළිබඳව අවබෝධය මං කය වචනය සංවර කරන්නේ ඇයි සීලය තුලින් මට යා හැක්කේ කොහේද සීලය තුල මගේ ජීවිතය තුල ස්ථාවර කරගත යුතු ගුණ ධර්ම මොනවාද සීලයෙන් මට ලැබෙන ආනිසංස මොනවාද සිල්ලා ජීවිතයක පරමාදර්ශී චරිත කවුද අවබෝධයෙන් යුක්තව මේ අතු සීලයක් සමාදන් වෙනවා නම් ඒ තමයි අරිය උපසතේ කියලා කිව්වේ. ඉතින් පන්සලට යන ඔබේ ජීවිතය තුළ පින්වත්නි පරමාදර්ශී චරිත තියෙන්න ඕන. බෞද්ධ අපිට පරමාදර්ශී චරිත තියෙන්නේ බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා සහ මහරහත් චරිත. බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් දහවලෙහිත්, රැයෙහිත් සිල් රකින්න. එනම් පේනා නේද උපෝසතේ කියන්නේ දවසක්ම පැය 24ක්ම අද උදේ සිල් ගත්තා නම් හෙට උදේ වෙනකන් ඔබ සීලය තුල ඉන්න ඕනේ. දැන් කාර්ය බහුල ජීවිත ගත කරන ඔබ සමහර ලාවට හැන්දෑවට ගෙදර යනවා සිල් පවාරණය කරලා. ඒකට පූර්ණ උපෝසතයක් කියලා කියන්න බෑ. ඒක අර්ධ උපෝසත ජීවිතයක්. හැබැයි බුදුහාමුදුරුවෝ වඩාත් අගය කළේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් උදයේ දහවලෙහි සිල් රැකීම මොනතරම් වටිනවද එහෙම සිල් රකින්න පුළුවන් නම් ඒ ජීවිතය මහත් ප්‍රබෝෂර හැබැයි ඔබට එහෙම හැකියාවක් නැත්නම් කාර්ය බහුලකම අධික නම් පින්වත්නි අර හවසට ගෙදර ගියත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ වැරද්දක් දකින්නේ නැ පුංචි කාලයක් සිල් රැක්කත් ඒ ටික කාලය වුවත් ඔබ හරියට සිල් රැකිය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝචේ වස්සසතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස ජායිනු ඔබ සිල් නැතුව පව්කම් කරමින් අවුරුදු 100ක් ඉන්නවට වැඩිය ඔබේ ජීවිතය තුළ ඔබ පින් රැස් කරමින් සිල්වත් වෙන්න එක දවස අර පව්කාරයාගේ අවුරුදු 100ට වැඩිය වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා පුංචි කාලයක් වුණත් රකින්න සීලය හරියට රකින්න ඕනේ. දහම තුල සීලයට මහ විශාල වටිනාකමක් ලැබෙනවා. ඔබ භික්ෂූන් වහන්සේලාට වන්දනා කරන්නේ සීලයටයි. චීවරය පොරවාගත් පමණින් නොවේ. ඒ සිවුර පොරවාගත් භික්ෂූන් වහන්සේ තුල තියෙන සීලයට, ගුණයට, තපසට තමයි ඔබ වන්දනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ස්වාමින් වහන්සේ නමක් පින්වත්නි, උන්වහන්සේගේ නම කච්චායන හාමුදුරුවෝ. කච්චායන හාමුදුරුවෝ හරි ලස්සනයි. උන්වහන්සේ බොහෝම සිල්වත්.
තරුණ කාලේ පැවිදි වෙච්ච උතුමන් වහන්සේ නම. උන්වහන්සේ ගුන්දාවනේ වැඩ ඉන්න වෙලාවේ කණ්ඩරායන කියලා නාකි බ්‍රාහ්මණෙක් උන්වහන්සේ වාගෙන එනවා. ආපු වෙලාවේ මේ කණ්ඩරායන්ට අවුරුදු 100ක් හැරමිටියෙන් එන්නේ සුදු රැවුලක් තියෙනවා කුදු ගැහිලා. කණ්ඩරායනව දැකලා කච්චායන හාමුදුරු කියනවා බමුණු ඇවිල්ලා වාඩි වෙන්න. කණ්ඩරායන බමුණට කේන්ති යනවා කියනවා මං අවුරුදු 100ක් නාකි බ්‍රාහ්මණේ. ඔබ වහන්සේ අවුරුදු 25ක තරුණ කොළු ගැටේ. මාව දැකලා නැගිටින්නෙත් නැහැ ගරු කරන්නෙත් නැහැ වඳින්නෙත් නැහැ ඔබ වහන්සේ මහා උද්දච්චේ. ඒ වෙලාවේ කච්චායන හාමුදුරු කියනවා බමුණෝ බුදුහාමුදුරු වැඩි හිටියා කියලා කියන්නේ උඹ වගේ කොණ්ඩේ ඉදිච්ච නිකට පැහිච්ච මිනිසුන්ට නෙමෙයි. බුදුහාමුදුරු වැඩි හිටියා කියලා කියන්නේ සීලයෙන් වැඩි හිටියට, ගුණයෙන් වැඩි හිටියට, තපසින් වැඩි හිටියට, ඒ වගේම තමන්ගේ ජීවිතේ ගුණධර්ම පෝෂණය කරගත්ත කෙනාට. උපතින් 20 වසරක් වුණත් කළු කෙස් තියෙන කාලේ අගාරස්මාන ගාරියම් පබ්බජිතේන ගීගේ අතෑරලා ගිහිල්ලා පැවිදි වෙලා සිල්වත් වෙනවා නම් ගුණවත් වෙනවා නම් නැනවත් වෙනවා නම් ඒ තමයි වැඩි හිටියා. හැබැයි උපතින් අවුරුදු 100ක් ගිහිල්ලත් උඹට තාම කාමයන් පාලනය කරගන්න බැරි නම් පංචේන්ද්‍රයන් පිනවනවා නම් බුදුහාඳුරෝ ඒ වගේ අයට කියනවා අවුරුදු 100ක් ගියත් බාලයා කියලා. පේනව නේද සිල්වත් ජීවිතයක වටිනාකම. එනිසා මේ උතුම් පෝය දවසේ ඔබ ජීවිතයට අරමුණු කරගත යුතුයි මගේ ජීවිතයත් බාලේ කියන මට්ටමට ගෙනියන්නේ නැතුව මං ඉතාමත්ම ධාර්මික ජීවිතයක් ගත කරලා තාම හොඳ පඬිතේ නැනවතේ වැඩිහිටියේ උසස් මිනිසෙක් බවට පත් වෙනවා කියලා. එහෙම කටයුතු කරනවා නම් පින්වත්නි අපි හැමෝගෙම ජීවිත ලස්සන වෙනවා. ඔබ හිතන්ට තනි තනි වශයෙන් ඔබ හැදෙනවා නම් එතකොට මුළු රටත් හැදෙනවා ලෝකයත් හැදෙනවා. තනි ඔබ සිල්වත් වෙනවා නම් රටත් සිල්වත් වෙනවා ලෝකයක් සිල්වත් වෙනවා. එනිසා කවදා හෝ දවසක ලෝකයේ සිල්වත් වෙලා ඒ තුලින් අපේ රටත් සිල්වත් වෙලා අපිත් සිල්වත් වෙයි කියන බලාපොරොත්තු තියෙනවා නම් ඒක අන්ධබාල පෘථග්ජනයන්ගේ මෝඩ අදහසක්. එනිසා ඔබ සිල්වත් වුණොත් රටත් හදන්න පුළුවන්. අපේ මඩිහේ මහානායක හාමුදුරුව හැමතිස්සෙම කිව්වේ මිනිහා දන්නේ නැතුව රට හදන්න බෑ. ඔබ හැදුනොත් රට හදන්න පුළුවන්. එනිසා ඔබ සිල්වත්ෙන්ට ගුණවත්ෙන්ට නැනවත්ෙන්ට ධර්මයෙන් පෝෂණය වෙන්න එතකොට ඔබට ජීවිතේට ආලෝකයක් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා මේ පොහොය දිනේ උදෑසන අහපු බණත් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. රැස් කරගත් පින් සියලු පින් කැමති දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. මෙයතු සියලු දෙනාම සුරකිත්වා එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවණින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනෝ කල්පනා කරන්න ඔබ අප නමින් මිය පරලෝකීය සිරු ඥාතීන්ට මේ පින් ඇසේවා මේ පින් දැනේවා මේ පින දැක සතුටු වේවා අනුමෝදම සතුටු වේවා දුක්ක සිටිනං ඒ දුකින් අත මිදේවා සැපතක සිටිනං ඒසපෝඩාත් වර්ධනය කර ගනිවා නුදුරු භවයකදීම අමා මහ නිවණින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අවසාන වශයෙන් රැස් කරගත් සියලු පින් උදෑසන මේ ධර්ම ශ්‍රවණයේ සිද්ධ කළ සියලු දෙනාටත් පේස්වර්ණ වාහිනී කාර්ය මණ්ඩලයේ ප්‍රධාන කොටගෙන මේ උතුම් ධර්ම දානමය පින ඔබ වෙත ගෙන එන සියලු දෙනාටත් එකසේ හේතු වාසනා වේවා. ඔබ අප සෑම සියලු දෙනාම නිදුක්කෙත්වා නිරෝගවෙත්වා සුවපත්ත්වා කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථක වීම තුළ මෙලොවත් යහපත් වේවා පරලොවත් සුගතිගාමී වෙත්වා. අවසන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ
चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्घ संपत्ति मेवच मतो निब्बान संपत्ति मिनाते समिच्छतु अनंत तेरुवन गुण बिलिंग सियलु देनाटम यहपतक्म वीवा। පාදනීය කරගස්වැව විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එච්.එම්. කිරිමුදියන්සේ මහතා අභව ප්‍රාප්ත වී තෙවසරක් ගත වීම සිහි කර පවත්වන දානමය පුණ්‍ය කර්මී සහ මෙම ධර්ම දානයේ පුණ්‍ය ශක්තියෙන් එතුමා ඇතුළු පරම්පරානුගතව මියගිය සියලුම ඥාතීන්ගේ භව ගමන සුවපත් වී නිර්වාණ අවබෝධය ලැබේවයි හා වසංගත රෝගයෙන් පීඩා විඳින ලංකා වාසී හා ලෝක වාසී සියලුම දෙනාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවායි පතමින් බිරිඳ දරුවන් හා පවුලේ සියලු දෙනා විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී।